හැමෝටම ආයුබෝවන් ළමයි. ඕගොල්ලන්ගේ කැමරා ටික ඔන් කරගන්න. ඒත් එක්කම අද ඔන්න අපි හතරවෙනි දවසටත් ඇවිල්ලා තියෙනවා. දවස ගානේ කතා කරන ප්‍රශ්න පත්‍ර පන්තිය කරගෙන යන්න. ඊයේ දවසේ රැයනම් කරගන්න බැරුණා. හැබැයි අද ඊයේ දවසේ රැයකට හරියන දවල් ඒක දාලා තිබ්බා. එතකොට අද අපි කතා කරන්නේ මේ හතරවෙනි දවස. මේක සම්පූර්ණයෙන්ම දවස් 150 එක දිගට යනවා. 150 කියවට දැන්නම් 180 දක්වා ඉස්සරහට යනවා. මොකද කල් තියෙනවා විභාගයට ඕන තරම් මාස 6ක් අද දවසත් ආවනේ. මේ මම ප්‍රශ්න දාන්නම් ස්ක්‍රීන් එකේ. කරන්න විනාඩි 5ක් වගේ දුන්නම ඇති. 5න් වගේ කරලා දාන්න. ඊට පස්සේ ප්‍රශ්න සාකච්ඡා කරමු. කොමේ ප්‍රශ්නේ මේදී ඔන්න ප්‍රශ්න දාලා තියෙනවා. ඔයාලට තියෙන්නේ ප්‍රශ්නේ කරන්න විතරයි. කරලා දාමු බලන්න. කරලා දාමු බලන්න ඕක. කරලා මට කියන්න මුලින්ම කරන්න කියන්නේ ඕගලන්ට කරන්න දෙන්නේ නැතුව මම්මව කරලා දාන්න. කොහොමද මේක කරන්න පේපර් එක කලින් දීලානේ තියෙන්නේ. ඒක නිසා දැන් මම කරන්න ඔයාලට තියෙන්නේ තනියෙන් කරපු උත්තර හරිද කියලා බලන්න. පේපර් එක මම දැම්මේ පොඩක් පරක් විලා අදනම් දැම්මේ. කමක් නැහැ. ඒත් ප්‍රශ්නයක් නැහැ කරලා බලමු. ඔහොම මෙහෙමයි. උපරිම වේගය 60 කිලෝමීටර් 70ක් ලෙස සඳහන් මාර්ගයක දිනක පැයක් තුලදී ධාවනය වූ රථ වාහන වල වේගය මනින ලදුව ලබාගත් තොරතුරු පහද රූපේ දැක්වේ. මෙහි 40-45 යනු 40 හෝ ඊට වඩා වැඩි 40ට 45ට අඩු. දැන් උතන 40 45 කියන්නේ 40ත් අයිති හැබැයි 45යි තියනේ. ඔය වේගය 60 කිලෝමීටර් 40 41 42 43 44 ඔය සෙට් එක විතරයි පළවෙනි එකේදී අයිති වෙන්නේ. දෙවෙනි එකේ තියෙනවා නේද 45 50 කියලා. එතෙන්ට අයිති වෙනවා 60 කිලෝමීටර් 45 46 47 48 49 කියන වේගයෙන් ගියපු සෙට් එක. 50 අයිති වෙන්නේ නැහැ. ඒක තමයි අර උඩින් කියලා තියෙන්නේ. මෙහි 40 45 යනු 40 හෝ ඊට වඩා වැඩි 45ට අඩු වෙන අතර 40 තියෙනවා ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. බට් නමුත් 45ට වඩා අඩුයි. අනිකුත් පන්දු ප්‍රාන්තරද ඒ ආකාරයටම වේ. වේගය තියෙනවා 60 කිලෝමීටර් වලින් දීලා 40ත් 45ත් අතර වේගයෙන් ගිය වාහන 4ක් තියෙනවා. 45ත් 50ත් අතර ගිය වාහන 9ක් තියෙනවා. 50ත් 55ත් අතර ගිය වාහන 14ක් තියෙනවා. 55ත් 60ත් අතර ගිය වාහන 20යි. ඊළඟට 60යි 65යි 28යි 65යි 70යි 15යි 70යි 75යි 3යි 75යි 80යි 4යි. අපිට කියනවා මුලින්ම ඉහත තොරතුරු වලට අදාළ මාත පන්තිය සොයන්න. මට chat එකේ දාන්න බලන්න. ඕගලන්ට ඔහොම පන්ති ටිකක් දීලා තියෙනවා. ඕගේ මාත පන්තිය කීයද කියලා දාන්න chat එකේ. chat එක දාන්න ඕනේ host එකට. පටස් ගාලා දාන්න. ඕගේ මොකද්ද මාත පන්තිය? මාත පන්තිය ඉක්මනට දාන්න බලන්න. එලගිරි උත්තර ටිකක් එනවා. බටගාල දාන්න ඕනේ දානකොට. මාතපන්තිය කියලා කියන්නේ වැඩිම වාර ගණනක් යෙදී ඇති සංඛ්‍යාව තියෙන පන්ති. දැන් ඔතන වැඩිම වාහන ටිකක් ගිහිල්ලා තියෙන්නේ 60යි 65යි අතර වේගයෙන්නේ. ඔතන 75යි 80යි කියලා කියන්නේ සාමාන්‍ය ළමයි හොඳ මට්ටම හොඳ වේගයක යනවා. ඊට වඩා වැඩියෙන් ගියොත් එහෙම එතන මෙදී සෙට් එක හොච්චි තමයි අපිට ගොඩක් ලස්සනට අඩි 6 කතරට යන්න. මේ සාමාන්‍යයෙන් යනකොට මගේ වේගය නම් සාමාන්‍යයෙන් 45යි 50යි. ඊට වඩා වැඩි වේගෙන් යන්නේ නැහැ. වැඩක් නැහැ ඊට වඩා වැඩි වේගෙන් ගියා කියලා. හයියෙන් ගියා ගිහිල්ලා උනාට වැඩක් නැහැ. මෙලෝ රහක් නැහැ පස්සේදී. ඒක පදිනකොටම තේරෙනවා හිමීට යන එක හොඳයි කියලා. නිකන් හරි වැදුනොත් සුළු ඩැමේජ් එකක් විතරයි වෙන්නේ හිමීට කියලා. හැබැයි හයියෙන් ගිහිල්ලා උනොත් එහෙම
සම්පූර්ණ වාහනේම ගන්න දෙයක් නැහැ. දැන් ඔතන දීලා තියෙන්නේ වැඩිම පිරිසක් ගිහිල්ලා තියෙන්නේ කොච්චර වේගයෙන්ද? ඒක තමයි මාතපන්තිය කියන්නේ. වැඩිම පිරිසක් ගිහිල්ලා තියෙන්නේ 65 60යි 65යි අතර වේගෙන්. ඔතන මාතේ වෙන්නේ 20 28. වැඩිම වාහන පිරිසක් 28නේ. 28ක් ගිහිල්ලා තියෙනවා 60යි 65යි අතර වේගෙන්. එහෙනම් පළවෙනි එකේ උත්තරේ මාතපන්තිය වෙන්නේ 60 ඇලෙයිරා 65. ඒක තමයි මාතපන්තිය. ඊළඟට රෝම ඉලක්කම් දෙක. මාතපන්තියේ මධ්‍යාගය උපකල්පිත මධ්‍යන්‍යය ලෙසගෙන මෙම කාල සීමාවේ තුළ දහවනේ වූ රථයක මධ්‍යන වේගය සොයන්න. ඔන්න මේක තමයි වැදගත් වෙන්නේ. අපි ඕක හොයන්න ඕනේ FB වලින්ද FX වලින්ද. නිකමර චැට් එකේ දාන්න. ඔතන මාතපන්තියේ මධ්‍ය අගය උපකල්පිත මධ්‍යන්‍යය ලෙසගෙන 2021 ඕ ලෙවල් ප්‍රශ්න පත්‍රයේ තිබ්බා ඔය ගාන FD ගාන ඔය ගාන නෙමෙයි දීලා තිබ්බ කෙලින්ම උපකල්පිත මධ්‍යන්‍යයෙන් හදන්න කියලා. කෙලින්ම ඔයාලට FX පාවිච්චි කරාට ලකුණු දුන්නේ නැහැ. FD වලින් තමයි ගාන හදන්න කියන්නේ. උපකල්පිත මධ්‍යන්‍යය කියන්නේ FD වලින් හදන්න ඕනේ. අපි හැම වෙලේම FD වලින් පුරුදු වෙලා යන්න ඕනේ. මොකද FD කියන්නේ ලේසි ක්‍රමය. අර එක තීරුවක් වැඩි වෙනවා. එච්චර අපගමනේ තීරුවක් එනවා. වෙන මොකක්වත් වෙන්නේ නැහැ. වගුව ඇඳද? වගුව ඇඳන වැඩේ කොට FX වලින් හදන්න බෑ. උපකල්පිත මධ්‍යන්‍යය කියන්නේ FD. FD වලින් හදන්න ඕන. මෙන්න. අපි මුලින්ම FD වලින් හදනකොට තීරු පහක් ගන්නවා. පන්ති ප්‍රාන්තරය, මධ්‍යාගය, ඊළඟට අපගමනය, ඊළඟට සංඛ්‍යාතය, අවසානයේ FD. තීරු පහක් අනිවාර්යෙන් ගහගන්න ඕනේ FD වලින් හදද්දී. මේක තීරුවක් වැඩි වෙන එක විතරයි වෙන්නේ FX වලට වඩා. එතන මොකක්වත් වෙන්නේ නැහැ. මෙතන ලියනවා පන්ති ප්‍රාන්තරය. කටපාඩම් කරලා කරන්න පුළුවන් ගාණක් මේක. පන්ති ප්‍රාන්තරය. දැන් මෙතන අපි මේක කරනකොට ඔයාලට ප්‍රශ්න මම කලින් මෙවනවා. ප්‍රශ්නේ කලින් මෙව්වට පස්සේ ඕක 200 පොතක් අරගෙන පිටු 200 පොතක් අරගෙන පොතේ ලියන්න ඕනේ. ලිව්වට පස්සේ ප්‍රශ්නෙට උත්තර ලියනවා. ඔයාලට මේ දෙන ප්‍රශ්න 200 250 ඇතුලේ ඕ ලෙවල් විභාගයට කලින් කතා කරන රචනා ප්‍රශ්න විතරයි මේක කතා කරන්නේ. රචනා ප්‍රශ්න මේ සෙට් එක ඇතුලේ අනිවාර්යයෙන්ම ඕ ලෙවල් පේපර් එක තියෙනවාමයි. මේ මාසේ 7 වෙනිදා වෙනකම් මං චුට්ටක් දාලා තිබ්බ දා තිබ්බට වල කෝඩ දැම්මේ නැහැ. ඊට පස්සේ හැම ළමෙක්ටම පන්තියේන මේකට දිගටම දවස් 150ක්, ඒ කියන්නේ එක දිගට අද හෙට අනිද්දා හැමදාම රෑ 9න් පස්සේ, හැමදාම රෑ 9න් පස්සේ පැය භාගයක් වගේ වෙලාවක් අරගෙන පාඩම් කරනවා වගේ දවසකට එක ගාන ගානේ කතා කරගෙන යනවා. සතියකට ගණන් 7යි, මාසෙකට ගණන් 30යි, මාස 6ක් තියෙනවා, 6වරක් 5 කීයද කියලා බලන්න. එතකොට අපි ගණන් සම්පූර්ණයෙන් 300කට 350කට වඩා අධික ප්‍රමාණයක් ඔයගලන්ට කතා කරනවා මාසෙකට 30යි. 300 යන්නේ 180යි. සම්පූර්ණයෙන් ප්‍රශ්න 180කට ආසන්න ප්‍රමාණයක් 180ක් වුණාට ඔක 300ක් වෙනවා. සමහර දවස්වලට ප්‍රශ්න 2 2 2 2 යනවා අන්තිම කාලේ වෙනකොට. එතකොට 300කට වඩා වැඩි ප්‍රමාණයක් අපි ප්‍රශ්න දැනට සාකච්ඡා කරනවා. මේ තත් කාලෙකටත් 50ක් 60ක් විතර කතා කළා. එතකොට රචනා ප්‍රශ්න 400ක් විතර හදලා තමයි ඕ ලෙවල් පේපරේ නිදගන්නේ. ඔය ටිකේ අනිවාර්යයෙන්ම ඔයාලගේ ඕ ලෙවල් පේපර් එක තියෙනවා. ඒකයි මම මේ හැම ප්‍රශ්නයක්ම පොතක ලියලා උත්තර ලියන්න කියලා කියන්නේ. නැත්නම් වෙන පොතක් තියෙන දෙයක් නෙමෙයි. මේ බලන්න පන්ති ප්‍රාන්තරය. ඊළඟට මධ්‍යාගය. මධ්‍ය අගය සමානයි නැත්නම් x. මධ්‍යාගයට අපි කියනවා x කියලා. මධ්‍යාගයට පස්සේ ඊළඟ එක මෙතනින් දානවා අපගමණය. අපගමණය කියන්නේ d. ඊට පස්සේ මෙතනින් දානවා සංඛ්‍යාතය. සංඛ්‍යාතය අවසානයේ මෙයා f fd f වගුවයි d වගුවයි තීරුවයි ගුණ කරන්න තියෙන. පන්ති ප්‍රාන්තර ටික ලියාගමු. 40 45 40 45
ඊට පස්සේ 45 50 50 55 55 60 60 65 65 70 70 75 ඊට පස්සේ 75 80 ඔන්නෝම තමයි මේ ටික තියෙන්නේ යටිදොස් ටිකක් ගහලා දැන් අපිට හොයන්න ඕනේ මධ්‍යයගේ මධ්‍යයගේ කියන්නේ මේ දෙන්නගේ හරිමැද තියෙන ඉලක්කම 40යි 45යි අතර තියෙන ඉලක්කම එවුවා නම් මට දාන්න බලන්න චැට් එකේ මධ්‍යයගේ කීයද කියලා හොයන්නේ මෙයයි මෙයයි එකතු කරලා දෙකෙන් බෙදලා 40යි 45යි 85යි 85 දෙකෙන් බෙදුවම කීයද දැන් චැට් එකේ දාන්න මන් දාන්නේ 40යි 45යි දෙකෙන් බෙදුවාම එකතු කරලා දෙකෙන් බෙදුවාම එතකොට 40යි 45යි 85යි 85 දෙකෙන් බෙදුවාම 42.5යි ඊළඟට රටාවකට යන්නේ මේ පරතරය 5යි පරතරය 5යි පරතරය 5යි පරතරය 5යි මෙතන ඉඳලා 5 5 වැඩි වෙනවා මේ දෙන්න අතර තියෙනවා 47.5ක් ඊළඟට මේ දෙන්න අතර තියෙනවා 52.5ක් රටාවල් ගත්තම මේක ලියන්න පුළුවන් ඊළඟට 57.5 ඊළඟට 62.5 ඊට පස්සේ මෙතන දෙනවා 67.5 මෙතන 72.5 මෙතන 78යි 77.5 මේක දෙවනි තීරුව මේකත් තනියෙන් සම්පූර්ණ කරගන්න ඕනේ ඊට පස්සේ අපගමණය අපගමණයට යන්න කලින් සංඛ්‍යාතය ලියාගනිමුකෝ සංඛ්‍යාතයේ තියෙනවා රත ගණන රත ගා එහෙම නෙමෙයි 7 9 14 7 9 14 ඊළඟට 20 28 15 3 4 ඔහොමයි දීලා තියෙන්නේ දැන් ඊට පස්සේ අපි අපගමණය හොයනවා ගානේ කියලා තියෙනවා මාතපන්තියේ මධ්‍ය අගය උපකල්පිත මධ්‍යන්‍ය විදිහට ගන්නලු මාතපන්තිය කියන්නේ මෙයා එයාගේ මධ්‍ය අගය මෙයා මම නිකමට මෙන්න මේ පේලියෙන් මෙහෙම ඉරක් ගහ ගන්නම්කෝ එතකොට මම මේ මෙයාව පොඩ්ඩක් මෙහෙම වෙන් කර ගන්නවා මාතපන්තියේ මධ්‍ය අගය අපිට හිතන්න කියනවා මෙයා තමයි මධ්‍ය අගය කියලා මධ්‍යන්‍ය කියලා හිතන්න කියනවා මාතපන්තියේ මධ්‍ය අගය මධ්‍යන්‍ය ලෙස හිතන්න කියනවා මෙයා මධ්‍යන්‍ය කියලා හිතන්න කියනවා උපකල්පණය කරන්න කියනවා උපකල්පිත මධ්‍යන්‍ය කියන්නේ ඒකයි මෙයා උපකල්පිත මධ්‍යන්‍ය විදිහට අරගෙන අපිට ගන්න හදන්න කියනවා හැම වෙලේම මතක තියාගන්න උපකල්පිත මධ්‍යන්‍යයෙන් මේ මධ්‍යන්‍ය ටික අඩු කරලා එන ටික තමයි අපි අපගමණයට ලියන්නේ මෙතන උපකල්පිත අපි උපකල්පිත මධ්‍යන්‍ය විදිහට ගන්න කියන්නේ මෙයා ඒ කියන්නේ 62.5 එතකොට 62.5 මේ ඔක්කොම ටික අඩු කරන්න ඕනේ එතකොට අපිට ගන්න පුළුවන් අපගමණය මුලින්ම මම 62.5 මෙයාවම අඩු කරනවා 62.5ම අඩු කරනවා උත්තරේ බිඳුවයි ඒ කියන්නේ මෙතනට බිඳුවයි හැම වෙලෙම කොහොමත් ඕක කොහොමමනේ උපකල්පිත මධ්‍යන්‍ය ඉස්සරහින් අපගමණය කොහොමද බිඳුවයි ඊට පස්සේ මේ හැම වෙලෙම අපි අඩු කරලා අඩු කරලා අඩු කරලා දාන්න ඕනේ දැන් මට පෙන්වන්න බලන්න මෙන්න මෙතෙන්ට එන උත්තර ටික ඔයගොල්ලෝ හැදුවා නම් චැට් එකේ දාන්න අපගමණයන් ටික සියල්ලම පටපට ගාලා හොයලා ඉක්මනට දාන්න මෙතන උඩින් ඉඳලා පල්ලෙහාට පටපට ගාලා දාලා දාන්න ඉක්මනට මම හදන්නේ නැතුව ඔයගොල්ලෝ තනින් හදන්නවනේ
ටිකක් දාගෙන 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 යනවා. 10යි 20යි 15යි එළකිරි. මේ බලන්න මුලින්ම 67.5න් 62.5 අඩු කරාම 5යි. 72.5න් 62.5 අඩු කරාම 10යි. උපකල්පිත මධ්‍යයන්නේ ලේසි කියන්නේ මෙන්න මේ හේතුව නිසා. 77.5න් 62.5 අඩු කරාම 15යි. ලස්සනට මේ ටික ගැලපිලා එනවනේ. 57.5න් 62.5 අඩු කරාම ඍණ 5යි. 52.5න් උපකල්පිත මධ්‍යයන්නේ අඩු කරාම ඍණ 10යි. 47.5න් 62.5 අඩු කරාම ඍණ 15යි. මෙතන ඍණ 20යි. හැම වෙලෙම මේ මධ්‍යයන්ගේ උපකල්පිත මධ්‍යයන් අපි අඩු කරනවා. අඩු කරාම අපිට ලස්සනට අපගමනේ එනවා. දැන් මේක අඩු කරන එක මට සාමාන්‍යයෙන් අඩු කරලා පෙන්නන්න බෑ. මේක අඩු කරාම මෙච්චරයි කියලා මේ මහලුක දෙයක් නෙවෙයිනේ. 60.5න් 62.5 අඩු කරනවා. 0.5යි 5යි 0.5යි. ඒක ඇත්තටම මොන්ටිසෝරි ගානක්. ඒක අදා ගන්න බැයි නම් ඔලෙවල් ලියන්න යන්න එපා. ගෙදර ඉන්න. තේරුමක් නැහැ. දැන් හරි. දැන් අපිට තියෙන මොකක්ද දන්නවද? අපගමනයයි සංඛ්‍යාතයයි ගුණ කරන්න. අපි ගුණ කරමු. 20 හතෙන් ගුණ කරාම ඍණ 140යි. දෙවරක් හත 14යි. බිංදුව හැමම දානවා. එන ලේසියෙන්. ඊට පස්සේ මේ 15 වරක් 9. 15 වරක් 10 150යි. 150න් 15ක් අඩු කරාම 135යි. ඍණ 135යි. හැම වෙලේම ඍණයි ධනයි ගුණ කරන්න. 10 14ෙන් ගුණ කරාම ඍණ 140යි. 20 5ක් ඍණ 100යි. ඒකත් හරි. 28 වරක් බිංදුව බිංදුවයි. දැන් මෙතන 15 වරක් 5. 10 වරක් 3 30යි. ලේසියව ගුණ කරන්නකෝ. 15 වරක් 4 60යි. 15 වරක් 5 75යි. අපි බලමු මල් ලියනවා සිග්මා F. සිග්මා කියලා කියන්නේ මේ තීරුවේම එකතුව. බලන්න කීයද කියලා. මෙතන සම්පූර්ණ එකතුව ගාන නම් මේක දීලා නැහැ. පැයක් තුල දාවණේ වූ වාහන කියලා. හැබැයි ඕගොල්ලන්ට මේක එකතු කරලා ගන්න පුළුවන්. ඊළඟට මෙයා. මේ ටික එකතු කරමු. 60යි 30යි 90යි. 90ට 15ක් 90ට 75ක් එකතු කරාට පස්සේ මේ ටිකේ එකතු වෙනවා. මේ ටිකේ එකතු වෙනවා. 60යි 30යි 90යි. 90ට 75ක් එකතු කරාම 165යි. ඊළඟට මේ ටිකත් එකතු කරන්න ඕනේ. අපි එකතු කරමු. මෙතන 5 විතරයි තියෙන්නේ. ඒකෙන් මම දානවා 4යි 4යි 8යි 8යි 3යි 11යි. 11න් 1 දානවා. 1ක් ඉතුරුයි. 1යි 1යි 2යි 3යි 4යි ඉතිරි 1යි 5යි. ඍණ 515යි. මේ දෙක එකතු කරලා අපි මෙතන ලියනවා සිග්මා FD. සිග්මා කියලා කියන්නේ මේ ඔක්කොගෙම එකතුව. සිග්මා කියන්නේ එකතුව. හරි. මට කියන්නේ මේ සිග්මා F කීයක් වෙනවද කියලා. මේ ටික එකතුව. පට ගාලා දාන්න. එළකිරි. මේ ටිකේ එකතුව කීයක් වෙනවද කියලා ඕනේ. ඒත් එක්කම මේ ටිකේ එකතුව කීයක් වෙනවද කියලා ඕනේ. අපි ඒක හොයන්නේ මේ දෙක එකතු කරලානේ. ලොකු ඉලක්කමේ ලකුණ දාලා ලොකු ඉලක්කමෙන් පොඩි ඉලක්කම අඩු කරනවා. 515 අඩු කිරීම 165. 5න් 5 0යි. 1න් 6ක් බෑ. 11න් 6ක්. 7 8 9 10 11 5යි. 4න් 1 3යි. ඍණ 350යි. බලමු මෙතන කීයක් වෙනවද කියලා. ඒ ටික එකතු කරාම මේ 9යි 7යි 16යි. 16යි 4යි 20යි. 20යි 8යි 28යි. 28යි 5යි 33යි. 33යි 3යි 36යි. 36යි 4යි 40යි. 40න් බිංදුව දානවා 4ක් ඉතුරුයි. ඊට පස්සේ 4යි 1යි 5යි. 5යි 2යි 7යි. 7යි 2යි 9යි. 9යි 1යි 10යි 100යි. ඔන්න ඒකත් හරි. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ පොඩි දෙයක්. මේ දැන් ඉතින් මේ වැදගත්ම කාරණාව මට කියන්න හොඳ ළමයි ටික වගේ උපකල්පිත මධ්‍යයන්නේ හොයනකොට අපි සැබෑ මධ්‍යයන්නේ හොයන්නේ කොහොමද? සූත්‍රයක් තියෙනවා. සැබෑ මධ්‍යයන්නේ සමානයි සැබෑ මධ්‍යයන්නේ උපකල්පිත මධ්‍යයන්නේ මෙයා.
සැබෑ මාධ්‍යන්නේ වගේ සැබෑ මාධ්‍යන්නේ සමානයි ඒ ධන සිග්මා එෆ් ඩී බෙදීම සිග්මා එෆ් ඒ කියලා කියන්නේ උපකල්පිත මාධ්‍යන්නේ මම මෙතෙන්ට ගන්නම් උපකල්පිත මාධ්‍යන්නේ 62.5යි 62.5 එකතු කිරීම සිග්මා එෆ් ඩී කියන්නේ ඍණ 350යි බෙදීම සිග්මා එෆ් කියන්නේ 100යි මේකට වරහණක් දාලා මේකේ උත්තරේ මුලින්ම ගමු 62.5 එකතු කරන්න ඕනේ මෙයාගේ බිංදුවට බිංදුව කපනවා 10න් 35යි කියන්නේ ඍණ 3.5යි ලකුණු දෙකක් එකලඟ තියෙන නිසා වරහණක් දාගන්න 62.5 අඩු කරන්න ඕනේ ධනයි ඍණයි ගුණ කරාම ඍණයි එකලඟ ලකුණු දෙකක් තියෙනවා නම් අපි ඒ දෙක ගුණ කරනවා ධනයි ඍණයි ඍණයි මේකින් අඩු කරන්න ඕනේ 3.5ක් බලමු උත්තරේ කියන්නේ කියලා 62.5 අඩු කරනවා 3.5 බිංදුවෙන් බිංදුවක් බිංදුවයි 62න් 3ක් අඩු කරාම අපිට ගන්න පුළුවන් 59 එහෙනම් මේකේ මධ්‍යන්‍ය වේගය තමයි පැයට කිලෝමීටර් 59. ආ නියමයි. මෙදාදී චැට්ටේ උත්තර ටික. එහෙනම් මෙයාගේ මධ්‍යන්‍ය වේගය කීයද? මේ වාහන ටිකේ සාමාන්‍ය වේගය, මධ්‍යන්‍ය වේගය. අපි ඔය වාහන සෙට් එකම ගන්න එක ඇවරේජ් එක යන සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 59. හරිනේ? අදම නැතිලමයි ටික අදාගම් බලන්න. මේ ගාන හැම වෙලේම අනිවාර්යයෙන්ම මේ පාරක් දෙන්න පුළුවන් කෙලින්ම උපකල්පිත මධ්‍යන්‍යයෙන්ම හදන්න කියලා දෙන්න පුළුවන් ගිය අවුරුද්දේ දුන්නා වගේම මේ අවුරුද්දේ ටොපිය කාල වරෙල්ලකෝ කියලා හදපල්ලා කියලා දෙනවා උපකල්පිත මධ්‍යන්‍යය අපි ඒක බැරුව ගියොත් එහෙම අපිට කෙල වෙනවා ළමයි ඒක නිසා මේ කියලා තියෙන දේවල් ඒ විදිහටම හදන්න මේ පාර ගොඩාරියක් දුරට ඔය වගේ ප්‍රශ්නයක් ඕගොල්ලන්ට දෙන්න පුළුවන් සන්දිවිත්ත දාලා තියෙනවා එළගිරි දාන්න බලන්න ඉක්මනට දාන්නට මේ හදලානේදී හදාගන්න බලන්න ඊළඟට අපිට කියනවා මධ්‍යන්‍ය වේග සීමාව ඉක්ම වූ රියදුරු සංඛ්‍යාව මුළු රියදුරු ගණනින් අඩකට වඩා වැඩිව පෙන්වන්න ඒව නම් හිච්චි ප්‍රශ්නය මොන්ටිසෝරි ප්‍රශ්න ඕක ඔයාලට තනින් හදාගන්න පුළුවන් නම් ඇත්තටම ගැම්මක් තමයි වෙන්නේ ලකුණු 10 එහෙනම් ඕකෙන් ෂුවර්. ඔය ගාන තනියෙන් හදා ගන්නවා කියලා කියන්නේ ඕ ලෙවල් පේපර් එකේ සංඛ්‍යානේ ගාන ලකුණු 10න් 10ම ෂුවර් එකටම ගන්න පුළුවන් කියලා හිතා ගන්න පුළුවන්. දැන් අර ඉස්සෙල්ල ඕකේ දීලා තියෙනවානේ මෙහි 40 45 යනු 40 හෝ ඊට වඩා වැඩි 45ට වඩා අඩුයි කියලා. එතකොට ඒකෙන් අපිට ඕක ඉතුරු ටික හොයා ගන්න පුළුවන්. මධ්‍යන වේග සීමාව ඉක්ම වූ රියදුරන් ගණන ඔන්න ස්ක්‍රීන් එකේ බලන්න මයික ස්ක්‍රීන් එකේ පෙන්වන්න මධ්‍යන වේගය කීයද මධ්‍යන වේගය දීලා තියෙනවා ළමයි ලස්සනට 59 කියලානේ අපි හෙව්වේ මධ්‍යන වේගය 59යි මම මේ වැඩි දීනවා වැඩි ගණන් ගන්න එපා එතකොට මේ 59ට වඩා වැඩි වෙන්නේ මෙන්න මේ සෙට් එකනේ 59ට වඩා වැඩි සෙට් එක කියන්නේ මේ සෙට් එක. මේ බලන්න. මෙතන 60 ඉඳලා ඉස්සරහට තියෙන්නේ. 60 65 65 70 70 75 70 80. ওই සෙට් එක ඔහොම දිනවා. ඉතින් ওই ටික එකතු කරලා බලන්න කී දෙනෙක් ඉන්නවද කියලා. 25යි 28යි 15යි 3යි 4යි. අපි එහෙනම් මං චූටි ලියන්නම් මෙහෙම එකක්. පොඩි වදන්ති ගෑල්ලා. වගන්තිය ලියන්න මම ලියන්නේ ඔයගොල්ලෝ ලියන්න මධ්‍යන්‍ය වේග සීමාව ඉක්ම වූ රියදුරන් ගණන මධ්‍යන්‍ය වේග සීමාව ඉක්ම වූ රියදුරන් ගණන අපි හොයමු 28 එකතු කිරීම 15 එකතු කිරීම 3 එකතු කිරීම 4 මේ බලන්න 8යි 5යි 13යි 13යි 3යි 16යි 16යි 4යි 20යි 20ෙන් බිඳුව දානවා දෙකක් ඉතුරුයි 2යි 2යි 4යි 4යි 1යි 5යි අපිට කියන්නේ
හරි අඩක් බව පෙන්වන්න. ඉතින් හරිනේ මේ 50ක් ඉන්නවා. ඔක්කොම රියදුරු සංඛ්‍යාව 100ක් ඉන්නවා. ඒකෙන් 50ක් හරියටම මධ්‍යඤ්‍ය වේග සීමාවට වඩා වැඩියෙන් යනවා. 100න් 50යි කියලා කියන්නේ මෙයාව තුල්‍ය භාග කරාම දෙකෙන් එකයි. හරි අඩයි. ලේසියිනේ. ඕවා ඕලෙවල් ප්‍රශ්න. ඒ කියන්නේ ඕක ඕලෙවල් විභාගෙට තිබ එකක් නෙමෙයි. විභාගෙට දෙන්න පුළුවන් ගානක්. රෝම ඉලක්කම් 4. මෙම කාල සීමාව තුළ අහඹු ලෙස තෝරාගත් රතයක්. රත වාහන 100ක් යනවා. ඒකෙන් අහඹු ලෙස අපි එක රතයක් තෝරා ගන්නවා. එක වාහනයක් තෝරා ගන්නවා. අහඹු ලෙස තෝරාගත් රතයක් නියමිත වේග සීමාව හෝ එය ඉක්ම වූ රතයක් වීමේ සම්භාවිතාව සොයන්න. මේක දීලා නෑ නේද? නියමිත වේග සීමාව කියලා කියන්නේ මධ්‍යන වේග සීමාව විදියට අරගෙන ගාන හදෝ. මොකද මේක දීලා නෑ. නෑ නෑ එහෙම නෑ. උපරිම වේගය කිලෝ පැයට කිලෝමීටර් 70ක් ලෙස සඳහන් මාර්ගයක දීලා තියෙනවා. උපරිම වේගය පැයට කිලෝමීටර් 70ක් විදියට මෙන්න මෙහෙම බෝඩ් එකක් ගහලා තියෙනවා. යන දැන ගහලා තියෙනවා මෙහෙම බෝඩ් එකක්. පැයට කිලෝමීටර් 70යි. කේමෙන්චුරින එක. පැයට කිලෝමීටර් 70යි කියලා දීලා තියෙනවා. උපරිම වේගය. ඊට වඩා ගියොත් එහෙම දඩ ගහනවා. හැබැයි දැන් ඊට වඩා ගිහිල්ලා තියෙනවා. අපෙන් අහනවා 70ට වඩා වැඩියෙන් ගිය රියදුරන්ගේ සම්භාවිතාව. මට හොඳලම ටික වගේ කියන්න. 70ට වඩා වැඩියෙන් ගිය රියදුරෝ ගන්න කීයද කියලා. 70ට වඩා වැඩියෙන් ගිය රියදුරෝ ගන්න. මේ ඔන්න බලන්න. 70ට වඩා වැඩියෙන්. ඒ කියන්නේ මෙන්න මේ සෙට් එකනේ. ඔය මෙතන තියෙනවා 70 75 75 80. ඉතින් 70ට වඩා වැඩියෙන් ගිහිලා තියෙන රියදුරන් ගාන 7යි. ඔක්කොම රියදුරෝ 100ක් ඉන්නවා. 100න් 7 දෙනෙක් 100න් 7 දෙනෙක් වේග සීමාව උල්ලංඝනය කරලා තියෙනවා. 70ට වඩා වැඩියෙන් ගිහිලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ට අපි අල්ලගෙන දඩ ගහනවා. කොච්චරයි? 100න් 7යි. 100න් 7යි කියලා සම්භාවිතාව ලියලා තියෙනවා නම් ලකුණු 10න් 10ම වඩ හම්බ වෙනවා. ඒත් එක්කම හෙට ඔයගලන්ට මේ පන්තියේ මෙහෙමම තියෙනවා. හෙට කවද්ද බදාදා? හෙටත් 9යි කාල වෙද්දි මේක මෙහෙමම පටන් ගන්නවා. දවසකට කතා කරන්නේ එක ප්‍රශ්නයයි. එතකොට හිතයි සාමාන්‍යයෙන් දවසක චුට්ටක් කතා කරනකොට මෙලොට හක් නැහැ කියලා. හැබැයි ළම එහෙම බලන් ගියාට අපි දවස ගානේ මේක කරන නිසා සතියේ දවස් 7ම කරන නිසා ඔයගලන්ට පාඩුවක් වෙන්නේ නැහැ. ඒත් එක්කම පුළුවන් නම් මෙන්න මේ වැඩේ කරගන්න ඉස්කෝලේ ග්‍රූප් එකක් තියෙනවා නම් ලින්ක් එක ෂෙයා කරන්න. එහෙම නැත්නම් ඉස්කෝලේ යාළුවෝ ටික හදාගෙන එකට දාගෙන පොඩි ග්‍රූප් එකක් හදාගෙන ඒ ග්‍රූප් එකට ලින්ක් එක දාලා චුට්ටක් ෂෙයා කරලා හෙටයි අනිද්දායි මේ සතිය ඇතුළත ගෙන්න ගන්න. ඒගොල්ලන්ට අද එතකොට පොඩ්ඩක් මේ වැඩේ ගැන සම්පූර්ණ චුට්ටක් කියලා දෙන්න පුළුවන්. මොකද මේක මේ 11 අවසර පන්තිය අතරම මට වැඩක් නැහැ කරාට. ඒ වුණාට පන්තියේ ඉන්න ළමයි ටිකට හරි වැඩක් වෙන්න ඕනේ. ඒත් එක්කම ඔය දැන් එක එක තැන් වල කියලා කෙලවෙච්ච ළමයි ටිකට මොකක් හරි වෙන්න ඕන නම් කියලා තමයි මේ මම ඔය කියන්නේ. ඒත් 11 පන්තියක් අතරම හදලා කිසි තේරුමක් නැහැ. මේක හරියට සේවාවක් වගේ සපයන දෙයක් තමයි මේක. හැම සතියේ හැම දවසකම ඒත් එක්කම රචනා ප්‍රශ්න ටිකක් තියෙන නිසා ඇත්තරම නිකන් සේවාවක් වගේ මේ නිකන් ක්ලාස් එකක් වගේවත් එහෙම යන්නේ නැහැ. පොඩි සර්විස් එකක්. ඒක නිසා ඉන්න යාළුවෝ ටිකක් ඉන්නවනම් චුටි ගෲප් එකක් හදලා ඒක චුට්ටක් ෂෙයා කරලා ගෙන්න ගන්න. අපි එහෙනම් ආයේ හෙටත් 9 කාලෙට හෙටත් මේ වගේ රචනා ප්‍රශ්නයක් අරගෙන රැට හම්බෙමු. එහෙනම් එතකන් හැමෝටම ආයුබෝවන්, තෙරුවන් සරණයි, සුභ රාත්‍රියක්.